අන්‍යෝන්‍යසයෝ ආයුබෝවන් යාළුවනේ ඉතින් අපි කලින් පාඩමේදී කතා කළේ ඒ කියන ව්‍යාකරණය ගැන මේ ඒ කියන ව්‍යාකරණයෙන් අපි සාකච්ඡා කරේ උදාහරණ වශයෙන් කිව්වොතින් බෑගේ පොතක් තියෙනවා මල්ලි ගෙදර ඉන්නවා මෙන්න මේ වගේ වාක්‍ය කොහොමද අපි කොරියානු භාෂාවෙන් කියන්නේ කියලා මේ ඒ කියන ව්‍යාකරණය යොදාගෙන අපි පෙර පාඩමේදී සාකච්ඡා කළා ඒ වගේම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ කියන ව්‍යාකරණය ගැන ඒ ඒ කියන ව්‍යාකරණය ව්‍යාකරණයක් වශයෙන් යෙදෙන හැටි කතා කරන්න කලින් අපි බලමු මේ ඒ වචනයක යෙදෙන තන අනුව කොහොමද ශබ්ද වෙන්නේ කියලා මොකද මේ ඒ කියන වචනය ඒ විදිහටම නෙවෙයි හැමතැනදීම උච්චාරණය වෙන්නේ ඒ නිසා අපි වචනයක යෙදෙන තන අනුව උච්චාරණය වෙනස් වෙන ආකාරය උදාහරණ කීපයකින් බලමු මුලින්ම අපි ඒ වචනයක පළමු අක්ෂරය ලෙස යෙදුනහම උච්චාරණය වෙන ආකාරය බලමු පළවෙනි වචනය පුටුව පුටුවට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ අයිජා අයිජා කියන්නේ පුටුව මේ ආකාරයට වචනයක පළමු අක්ෂරය ලෙස යෙදුනහම අපිට ඒ ආකාරයෙන්ම උච්චාරණය බලා ගන්න පුළුවන් අයිජා කියන්නේ පුටුව දෙවෙනි වචනය තමයි වෛද්‍යවරයා වෛද්‍යවරයාට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ අයිසා ඓසා කියද්දිත් අර විදිහටම පළමු අක්ෂරය ලෙස යෙදුනහම ඒ ආකාරයෙන්ම උච්චාරණය වෙලා ඓසා ලෙස උච්චාරණය වෙනවා තුන්වෙනි වචනය තේරුම තේරුමට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ අයිමි අයිමි කියන්නේ තේරුම මෙතෙන්දිත් අපිට ඒ ආකාරයෙන්ම උච්චාරණය බලා ගන්න පුළුවන් හතරවෙනි වචනය සැකය සැකයට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ ඓසිම් ඓසිම් කියන්නේ සැකය ඒ විදිහට ඓ වාක්‍යයක පළමු අක්ෂරය ලෙස යෙදුනහම ඓ විදිහටම උච්චාරණය වෙන බව ඔයා මතක තියාගන්න. මීළඟට අපි ඓ වාක්‍යයක යෙදෙන තැන අනුව ශබ්ද වෙනස් වන දෙවන ආකාරය බලමු. මෙහිදී ඓ වචනයක දෙවන අක්ෂරය ලෙස යෙදුනහම ඊ ලෙස තමයි උච්චාරණය වෙන්නේ. පළවෙනි වචනය අපි සාමාන්‍යයෙන් කියනවනේ සතියක් පාසා සතියක් පාහේ ඒ වගේ පාහේ කියලා කොරියානු භාෂාවෙන් කියන්න භාවිතා කරන වචනය තමයි කොයි කොයි කියන්නේ පාහේ එහෙම නැත්නම් පාසා මෙතෙන්දී කෝ කියන වචනයට පස්සේ ඓ යෙදිලා තිනවා ඒ කියන්නේ වචනේ දෙවන අක්ෂරය ලෙස ඓ කියන ස්වරය යෙදිලා තිනවා එතකොට උච්චාරණය වෙන්නේ ඊ විදිහට එතකොට උච්චාරණය වෙන්නේ කොයි විදිහට නෙවෙයි කොයි විදිහට කොයි කොයි කියන්නේ පාහේ එහෙම නැත්නම් පාසා දෙවෙනි වචනය ප්‍රශ්නය ප්‍රශ්නයට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ මුනි 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 කියන්නේ ප්‍රශ්නය මෙතෙන්දිත් මුන් කියන වචනයට පස්සේ ඓ කියන ස්වරය එකතු වෙලා තිනවා එතකොට අපි උච්චාරණය කරන්නේ මුණයි කියලා වෙ නෙවෙයි මුනි විදිහට මුනි මුනි කියන්නේ ප්‍රශ්නය තුන්වෙනි වචනය තමයි ඇඳුම් මාරු කරන කාමරය ඇඳුම් මාරු කරන කාමරයට කොරියානු භාෂාවෙන් කියන්නේ තරිසිල් කියලා තරිසිල් ඇඳුම් මාරු කරන කාමරය තරිසිල් කියන වචනේ දෙවැනියට තමයි ඓ කියන ස්වරය එකතු වෙලා තින්නේ එතකොට තයන්නට පස්සේ හල් කිරීමක් නේ තින්නේ හල් අයන්න අර බිඳුවත් සමග ආදේශ වෙලා රයන්න විදිහට තමයි උච්චාරණය වෙන්නේ එතකොට අපිට උච්චාරණය වෙන වචනේ තමයි තරිසිල් තරිසිල් කියන්නේ ඇඳුම් මාරු කරන කාමරය මීළඟ වචනය තමයි හිතාමතා අපි සාමාන්‍ය හිතාමතා දෙයක් කරනවා කියන්නේ අන්න ඒ වගේ හිතාමතා කියන වචනයට කොරියානු භාෂාවෙන් කියන්නේ කොයිරෝ කියලා කොයිරෝ කියන්නේ හිතාමතා කියන එක කොයිරෝ කියන වචනේ දෙවෙනියට තමයි ඓ කියන ස්වරය එකතු වෙලා තින්නේ එතකොට කෝ වලට පස්සේ ඓ කියන ස්වරය අපි ශබ්ද කරන්නේ ඊ විදිහට එතකොට රෝ කියන වචනත් එකතු වුනහම කොයිරෝ විදිහට තමයි ශබ්ද වෙන්නේ කොයිරෝ කියන්නේ හිතාමතා ඒ විදිහට වචනයක දෙවන අකුර විදිහට මේ ඓ කියන ශබ්දය ආවතින් ඊ විදිහට තමයි ශබ්ද වෙන්නේ කියලා ඔයාලා මතක තියාගන්න. මීළඟට ශබ්දේ වෙනස් වන තුන්වෙනි ආකාරයේ විදිහට ඓ කියන වචනය ව්‍යංජනත් සමග ආදේශ වුණාම කොහොමද ශබ්ද වෙන්නේ කියලා බලමු. ඓ කියන වචනය ව්‍යංජන සමග ආදේශ වුණාමත් ඊ ලෙස තමයි ශබ්ද වෙන්නේ. අපි උදාහරණ කීපයක් බලමු. පළවෙනි වචනය තමයි බලාපොරොත්තුව. බලාපොරොත්තුවට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ හිමාං කියලා. හිමාං කියන්නේ බලාපොරොත්තුව. හිමාං කියන වචනේ හැදුන ආකාරය බැලුවොතින්
ඔයි කියන වචනයට her කියන ව්‍යංජනය එකතු වෙලා තමයි හිමං කියන වචනය හැදිලා තින්නේ. එතකොට අපි මෙතෙන්දී හයි විදිහට නෙවෙයි හී විදිහට තමයි උච්චාරණය කරන්නේ. එතකොට අපිට උච්චාරණය වෙන්නේ හිමං. හිමං කියන්නේ බලාපොරොත්තුව. ඒ කියන්නේ ඔයි කියන වචනය ව්‍යංජනත් සමග එකතු වුනහම හී ලෙස තමයි උච්චාරණය වෙන්නේ. දෙවෙනි වචනය තමයි රටාව. රටාවට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ මුනි කියලා. මුනි කියන්නේ රටාව. එතකොට අපි මුනි කියන වචනේ හඳුන ඇති බැලුවොතින් මූ වලට පස්සේ නයන්නට ඔයි කියන වචනේ එකතු වෙලා තමයි නි ලෙස වාක්‍ය වචනේ හැදලා තින්නේ. එතකොට උච්චාරණය වෙන්නේ නයි විදිහට නෙවෙයි නි විදිහට. මොකද ව්‍යංජනයක් සමග ඔයි කියන වචනේ එකතු වුනහම ඊ ලෙස තමයි උච්චාරණය වෙන්නේ. එතකොට නයි විදිහට නෙවෙයි නී විදිහට තමයි උච්චාරණය වෙන්නේ. එතකොට සම්පූර්ණ වචනය උච්චාරණය වෙන්නේ මුනි විදිහට. මුනි කියන්නේ රටාව. හරි. අපි දැන් ඓ කියන වචනය යෙදෙන තැන අනුව උච්චාරණය වෙන අවස්ථා තුනක්ම ඉගෙන ගත්තා. එහෙනම් හතරවෙනි අවස්ථාව විදිහට ඓ කියන වචනය ව්‍යාකරණයක් විදිහට යෙදෙන ආකාරයත්, ශබ්ද වෙන ආකාරයත් කොහොමද කියලා ඉගෙන ගමු. ඓ කියන වචනය ව්‍යාකරණයක් විදිහට යෙදෙන ආකාරය ගැන කතා කරවොතින් අපි සාමාන්‍යයෙන් වට සරලව කිව්වොතින් අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරනවනේ Father's Day, Mother's Day, Brothers මෙන්න මේ කියන S එක තමයි කොටින්ම කිව්වොතින් මේ ඓ කියලා කියන්නේ. සිංහලෙන් කිව්වොතින් ගේ කියන අදහස තමයි මේ ඓ කියන වචනෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ නාමපදයට ඓ කියන වචනය එකතු කරාම එම නාමපදයේ කියන අදහස තමයි මෙම ඓ කියන වචනෙන් අදහස් වෙන්නේ. එනම් කර්තෘකාරක වාක්‍යයේ අයිතිය හැඟවීම තමයි මේ ඓ කියන වචනය එකතු වීමෙන් සිදු කරන්නේ. අපි එහෙනම් පළවෙනි උදාහරණය විදිහට මගේ කියලා කියන ආකාරය කොරියන් භාෂාවෙන් ඉගෙන ගමු. මගේ කියලා කියද්දී පළවෙනි ආකාරය විදිහට අපිට වචනය ගන්න පුළුවන් මම. මම කියලා කියන්නේ නා කියන වචනය ගන්න පුළුවන්. නා කියන්නේ මම. එතකොට මම එනම් නා කියන වචනය මගේ කරන්න අපි ඓ කියන වචනය මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට වචනය නිර්මාණය වෙන්නේ නායේ. නායේ කියන්නේ මගේ. මොකද මෙතෙන්දී ඒ කියන්නේ හතරවෙනි අවස්ථාව විදිහට මෙතෙන්දී ඔයාලට කියන්න ඕන ඓ කියන වචනය වචනේ අවසානයට යෙදුනහම ඒ විදිහට තමයි උච්චාරණය වෙන්නේ. ඒ කියන්නේ ඒ විදිහට. ඓ විදිහට නෙවෙයි ඒ විදිහට තමයි උච්චාරණය වෙන්නේ. නැත්නම් සාමාන්‍ය විදිහට අපිට මෙතන උච්චාරණය වෙන්නේ නායි. නායි නෙවෙයි මෙතෙන්ට අවසානයට ඓ යෙදෙන හින්දා නායේ ඒ විදිහට තමයි උච්චාරණය වෙන්නේ. ඒ වගේම නායේ විදිහට මම මගේ කියලා අපි වැදගත් භාෂාවේ කතා කරලාට විවාහයේදී භාවිතා කරනවා මේකම නේ විදිහට. නේ කියන්නේ විවාහයෙන් මගේ කියන අදහස. ඒ වගේම මගේ කියලා කියන්න පුළුවන් තවත් අවස්ථාවක් කොරියානු භාෂාවේ තියෙනවා. ඒ තමයි චෝ. චෝ කියන්නේ මම. ඒතොර චෝ කියන වචනේට ඓ කියන වචනේ එකතු කරාම මගේ කියලා අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපි බලමු උච්චාරණය වෙන හැටි. චෝ කියන වචනය ඓ කියන වචනයත් එක්ක එකතු වුනහම උච්චාරණය වෙන්නේ චෝයි විදිහට නෙවෙයි චෝයේ විදිහට. චෝයේ. චෝයේ. චෝයේ කියන්නේ මගේ. ඒ වගේම වැදගත් භාෂාවේදී අපි චෝයේ කියලා භාවිතා කරාට විභාරයේදී අපි මේ චෝයේ කියන වචනයම චේ විදිහටත් භාවිතා කරනවා. කෙටියෙන් චේ කියන්නේ මගේ කියන අදහසමයි. මීළඟට අපි ඔබගේ එහෙම නැත්නම් ඔබේ කියලා කියන ආකාරය කොරියානු භාෂාවෙන් ඉගෙන ගමු. මෙතෙන්දී ඔබේ කියලා කියද්දී ඔබ ඔබට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ නෝ. නෝ කියන්නේ ඔබ. එතකොට ඔබගේ කියලා කියන්න මෙතෙන්ට ඓ කියන වචනය අපි ආදේශ කරනවා. එතකොට අපිට නිර්මාණය වෙන්නේ නොයේ. නොයේ කියන්නේ ඔබගේ, ඔයාගේ. ඒ වගේම අපි මේක වැදගත් භාෂාවේදී නොයේ කියලා භාෂා භාවිතා කරාට අපි කතා කරන විවහාර භාෂාවේදී භාවිතා කරන්නේ මේ වචනය වෙනුවට නේ. එහෙම නැත්නම් නී කියන වචන. නේ. නේ කියන්නේත් ඔයාගේ, නී කියන්නේත් ඔයාගේ. නමුත් ඒවා වැදගත් භාෂාවේදී භාවිතා වෙන්නේ නැහැ, විවහාරයේදී තමයි ඒ වචන භාවිතා වෙන්නේ. එතකොට මගේ පුත කියලා අපිට කියන්න පුළුවන් නායේ චෙක්. නායේ චෙක්. ඒ වගේම චොයේ චෙක්. මගේ පුත. ඒ වගේම අපිට විවහාරයෙන් කියන්න පුළුවන් නේ චෙක්. මගේ පුත. චේ චෙක්. මගේ පුත. ඒ වගේම අපිට ඔයාගේ පොත කියලා වැදගත් භාෂාවෙන් කියන්න පුළුවන් නොයේ චෙක්. නොයේ චෙක්. ඔයාගේ පොත.
ඒවගේම විවහාරෙන් කියන්න පුළුවන් නේචෙක් ඔයාගේ පොත නීචෙක් ඒත් ඔයාගේ පොත අපි තව උදාහරණ වාක්‍ය කීපයක් බලමු පළවෙනි වාක්‍යය තමයි මේ බයිසිකලය යාළුවාගේ බයිසිකලය වේ මේ බයිසිකලය යාළුවාගේ බයිසිකලය වේ මේ කියන්න අපි කොරියානු භාෂාවෙන් භාවිතා කරන වචනේ තමයි ඊ කියන්නේ ඊ ඊ කියන්නේ මේ කියන එක එතකොට බයිසිකලයට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ චජොන්ගෝ චජොන්ගෝ කියන්නේ බයිසිකලය යාළුවාගේ යාළුවට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ චින්ගු චින්ගු කියන්නේ යාළුවා එතකොට අපි දන්නවා යාළුවාගේ කියලා කියන්න අපි මෙතෙන්ට අයි කියන වචනේ ආදේශ කරනවා එතකොට මෙතෙන්දී ශබ්ද වෙන්නේ චින්ගු ඒ චින්ගු ඒ කියලා චින්ගු ඒ කියන්නේ යාළුවාගේ බයිසිකලය චජොන්ගෝ චජොන්ගෝ බයිසිකලය වේ වේ කියලා අපි දන්නවා වේ කියලා කියන්න භාවිතා කරන වචනේ තමයි ඉම්නිදා එහෙම නැත්නම් අපි විවාහයෙන් කියනවා නම් යේයෝ එතකොට ගෞරවාන්විත වැදගත් භාෂාවෙන් නිර්මාණය වෙන වාක්‍ය තමයි ඊ චජොන්ගෝ චින්ගුවේ චජොන්ගෝ ඉම්නිදා ඊ චජොන්ගෝ චින්ගුවේ චජොන්ගෝ ඉම්නිදා මේ බයිසිකලය යාළුවාගේ බයිසිකලය වේ ඒ වගේම අපි මේ වාක්‍යෙම විවාහයෙන් ප්‍රකාශ කරනවා නම් අපිට ඉම්නිදාගෙන් වෙනුවට ඉම්නිදා කියන වචනේ වෙනුවට අපිට යේයෝ භාවිතා කරන්න පුළුවන් මොකද චජොන්ගෝ කියන වචනේ අවසන් වෙන්නේ ඕ කියන සොරෙන් නිසා අපි මෙතෙන්ට ආදේශ කරන්න ඕන යේයෝ කියන වචනය එතකොට නිර්මාණය වෙන්නේ ඊ චජොන්ගෝ චින්ගුවේ චජොන්ගෝ යේයෝ මේ බයිසිකලය යාළුවාගේ බයිසිකලය වේ මීළඟ වාක්‍ය මේ කැප් එක මල්ලිගේ කැප් එක වේ මේ කැප් එක මල්ලිගේ කැප් එක වේ කොහොමද අපි කියන්නේ මේ කියලා මේ කියන්න අපි භාවිතා කරන්නේ ඊ කියන වචනය ඊ කියන්නේ මේ කැප් එකට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ මෝජා 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 කියන්නේ කැප් එක එතකොට නම් තොන්සෙන් කියන්නේ මල්ලි නම් මල්ලිගේ කියලා කියන්න අපි මෙතෙන්ට අයි කියන වචනේ ආදේශ ගන්නවා එතකොට අපිට උච්චාරණය වෙන්නේ නම් තොන්සෙන් ඒ නම් තොන්සෙන් ඒ කැප් එක වේ කැප් එක කියන්නේ මෝජා මෝජා කියන්නේ කැප් එක වේ කියන්නේ අපි ඉම්නිදා කියන වචනය ගෞරවාන්විත ගෞරවාර්ථින් භාවිතා කරනවා එතකොට අපිට නිර්මාණය වෙන වාක්‍ය තමයි ඊ මෝජා නම් තොන්සෙන් ඒ මෝජා ඉම්නිදා ඊ මෝජා නම් තොන්සෙන් ඒ මෝජා ඉම්නිදා මේ කැප් එක මල්ලිගේ කැප් එක වේ ඒ වගේම අපි මේ වාක්‍යෙම විවාහයෙන් ලියනවා නම් අපි මෙතෙන්ට ආදේශ කරන්න ඕන ඉම්නිදා වෙනුවට යේයෝ කියන වචනය මොකද මොජා කියන වචනේ අවසන් වෙන්නේ සොරේකින් නිසා අපි මෙතෙන්ට යේයෝ නෙමෙයි යේයෝ තමයි ආදේශ කරන්නේ එතකොට නිර්මාණය වෙන වාක්‍යය තමයි ඊ මොජා නම් තොන්සෙන් ඒ මොජා යේයෝ මේ මල්ලිගේ මේ මේ කැප් එක මල්ලිගේ කැප් එක වේ හරි මං හිතනවා අද පාඩමිනුත් ඔයාලට ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා ඒ වගේම මගේ පාඩම හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න ඒ වගේම තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා එහෙනම් ඊළඟ පාඩමෙන් හමු වෙමු